දැන් මේ මට දැන්පත් වෙන්නේ සාමාන්‍යයෙන් අපි වෙනදා වගේ මම මේ වෙලාවේ දාගන්නේ තිංගතුන්ට තියෙන ගැටලු උදේ මතක් කරපු ඒ භාවනා සම්බන්ධව උදේ මතක් කරපු සූත්‍රය සම්බන්ධ වෙන්න පුළුවන් තමක් කරගෙන යන භාවනා සම්බන්ධ වෙන්න පුළුවන් ඒ තියෙන ගැටලුවා තමන් කරගෙන යන කටයුතු සාර්ථක කරගැනීමේ තේමාව මත තමයි එතකොට මේ ධර්ම සාකච්ඡාව පිළිබඳ කරන්නේ. මේකට හානි වෙන දේවල් ගැන විතරක් කතා කරන්නේ යන්නේ. එතකොට අවශ්‍ය ප්‍රශ්නක් අවශ්‍ය වෙන්නේ අපි අපි ඉදිරිපත් වෙලා තියෙන මේ ලිඛිතෝ ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න ටික බලමු. මෙහෙම එක ප්‍රශ්නයක් අහනවා පොඩි ළමේ වර්ධින් මුදවා ගැනීමට අවබෝධයෙන් දනුවම් කිරීමේදී දේශය කුමන ආකාරයෙන් හටගනීද කියලා එහෙම ප්‍රශ්නක් තියෙනකොට මේ ප්‍රශ්නේ මේව ප්‍රශ්න වෙන්නේ මෙහෙමයි. දැන් පොඩි ළමයින්ට අවවාද කිරීම කරන්න ඕන කවුද? වරද්දේ මුදවා ගැනීම දරුවා වැඩි කියන්නේ යුතුයකම ගුරුවරුන්ගේ යුතුයකම ඉහළ නිලධාරී පහළ ඊට පහළ ගමන් යටතේ ඉන්න වරද්ද කරනවා නම් ඒ වරද්දෙන් මුදවා ගැනීම එයාගේ යුතුයකම. එහෙම නේද අපි සාමාන්‍ය සමාජයේ තියෙන්නේ. දැන් යුතුයකම කියලා මෙහිම කාටවත් ගැළවෙන්නන්නේ මේ සංඝානේ යුතුයකම කියන්නේ ඔයනේ. ඒ යුතුකම් අයිති ඔයගොල්ලන්ට නෙමෙයි තණ්හාව. විපාක දෙන්නේ තණ්හාව. ඒ තණ්හාවේ යුතුකම් දෙකක් හරියට එයා ඉෂ්ට කරනවා ඔයගොල්ලෝ මොනවද ඒ කරන්නේ? කාම ලෝකයේ අපි ඉන්නකොට තණ්හාවේ ප්‍රධාන රාමාවලිය දෙන්නේ ඒ අපිව බාහිර දීලා තියෙනවා තණ්හාවේ දෙන්න. එකක් කාමච්ඡන්දය අනික ව්‍යාපාද කියනවා. එතකොට තමන්ගේම දරුවා තමන්ගේම කුසෙන් ආපු දරුවා වුණා දරුවාගේ වැරද්දට අම්මට තරහ යනවා නම් අම්මට කරත්තයක් අදින්න වෙනවා. කරත්තය අදහන්නේ තමයි. දැන් ඔයගොල්ලන්ට මේ ලෝකේ මෙච්චර කල් කරේ කාරණා දෙකයි ගන්නවා. උපන්දාය ඉඳලා මැරෙනකම් කාමාන්තර සතෙක් විදිහට අපිට කරන්න පුළුවන් කාරණා දෙකයි ධර්ම අතු. එක කාරණයක් තමයි කරත්ත හැදී. බුදුහාමුදුරු කියපෝනේ මම හදලා ඒවා නෙමෙයි. එකක් අපිට කරන්න මොනවාන් කරත්ත හදන්න පුළුවන්. තව එකක් අපිට කරන්න පුළුවන් මේ කාම ලෝකේ හැවමිනි හදන්න පුළුවන්. එතකොට සේවනයල්ල උදාහරණයක් කියන පින වගේ දෙනවා කියන්නේ කරත්තේ පව වගේ කරත්තේ. දැන් ඔය දෙක වෙන්නේ අපේ මනසේ තියෙන වෙනස් වීම. ප්‍රසන්න මනසක් ආවොත් හේවනයල්ල. දුෂ්ට මනසක් ඇති වුණොත් කරත්තේ. එතකොට දැන් තමන්ගේ ළමයාගේ ළමයා වැරදි කරනවා දැකලා අම්මට තරහ ගියොත් හැදෙන්නේ කරත්තයක්ද හේවනැල්ලක්ද? අම්මල හැත්තේ තින්න වෙලා ඉන්න ඕනේ කරත්තය අනිඳ ගොනෙක් වෙනවා අම්මා නැගිට. කරත්තයක් දී ගොනන් එන අම්මා තමයි නේද? දැන් එහෙම නැතුව හේවනැල්ලක් නැගිටින්දි ආවේ අම්මල හැත්තේ පිට ඉන්න ඕනේ හේවනැල්ල
වෙනලෙන් හානියක් නැහැ නේ පස්සෙන් එනවා හානියක් නැහැ කරත්තේ පස්සෙන් එන්නේ හානි කරගෙන දුක් විඳගෙන ඉන්නේ සතුටක් එනවා එහෙම නැත්නම් එතකොට දැන් ප්‍රශ්නේ විසඳෙන්නේ මෙහෙමනේ ඔයගොල්ලෝ දරුවාට අවවාද කරන්නේ අහත අවවාද කරලා හදාගත්තේ කරත්තයක්ද එහෙම නැද්ද කියන එකයි තීරණය ඔය දෙකෙන් එකක් හැදෙන්නම ඕනේ සියලු අවවාද අස්සේ ඒ කාම ලෝකී හැටි කාම ලෝකෙන් අහක් වෙනකොට කරත්තත් අහක් වෙනවා හේවනලුත් අහක් වෙනවා ඒ අහක් වෙන්නේ නිකන් නෙමෙයි කාම ලෝකෙන් ඉවත් වෙනවා කියන්නේ රූප ලෝකෙට යයි බ්‍රහ්ම වෙයි බ්‍රහ්මයාට මේවන්නේ ඔයගොල්ලන්ට කරත්ත හදන්නයි හේවනලි හදන්නයි උදව් වෙන්නේ කවුද ඒ කිසි කෙනෙක් නෑ බ්‍රහ්ම ලෝකෙ දැන් මෙතන නෝනෙක් ඉන්නවා එනම් මහත්යෙක් ඉන්නවා නේද වැඩියෙන්ම කරත් හැදුවේ නෝනා මහත්යාගේ මහත්යා හිමි තේරුණාද කියන්නේ මම කියන කතාව දැන් ඔයගොල්ලෝ වැඩියෙන් කරත් හදන්නේ කවුද පහහලටලු දෙන්නේ කියනවා නේද නෝනා කරත් හදන්නේ වැඩියෙන් ජීවිතේ මහත්යා හිඳයි එතකොට මහත්ය වැඩියෙන් කරත් හදන්නේ නෝනයි එහෙනම් නෝනයි මහත්යයි ඉන්නව නම් කරත්ත තියනවා කරත්ත නැති නෝන මහත්යෙක් නෑ තේරුණාද මේක හොඳට දැනගෙන ඉන්න දැන් ඊගාට අම්මා තාත්තා ඉන්නව නම් වැඩියෙන් කරත් හදන්නේ දරුවෝ හැබැයි වැඩියෙන් හේවණේ හදන්නේ දරුවෝගේ කියලා අපිට කරන්නේ අරකට හිමිනේ වැඩියෙන්ම නෝනා හේවණේ හදන්නත් පුළුවන් නෝනාට මහත්යයි වැඩිම හේවණේ හදන්න පුළුවන් නෝනාට කියන්නේ මහත්යයි නෝනාට ඕකත් හැබැයි ජීවිත ස්වરૂපය හැදිච්චි කම යන තේරුණා දැන් ප්‍රශ්න තියෙන්නේ එහෙනම් දරුවෝ කෙරෙහි ඔයගොල්ලෝ අවවාද දෙන්නේ තමනු තරහ ගිහින්නම් මහා එපා කරපු එව්වෝ මගේ කර්මයට ඉපදිලා ඔය හදන්නේ කකත්ත තේරුණානේ මේ භාෂාව කියන්නේ සිංහල භාෂාවේ ඒවා කියන්නේ තමයි දරුවන්ට නේද අරුන් ආරවම ඉන්න යාකට අපි එවුනේ එකට ඔය හදන්නේ කරා අපේ වූත් එකයි අරුණුත් එකයි වැරද්ද වැරද්ද විදිහට කියාලෙන තමන්ගේ යුතුකමක් විදිහට මේ අම්මගේ යුතුකම ඒක කියා දෙන්න ඕනේ දරුවෙකුට කොහොමද ඔය කියා දෙන්න ඕනේ මෙන්න මේක මතක් කරගන්න ඒගොල්ලන්ට මුංචි දරුවෙක් ඉපදි ඒ දරුවා ඉස්සෙල්ලා මේ ඉන්නේ නිකම්ම මොකක් කරන්නේ අඬන්නු කරන්නේ උන් ටිකක් කල් යනකොට කිවි දීලා කෑම දීලා උන් නැගිටිනවා දැන් නැගිටලා බඩ ගාගෙන ගිහින් මොනවා හරි කුණු ජාතියක් කනවා ගෙමැදදී දැන් මුලින්ම බඩ ගාගෙන යනවා දැන් අම්ම දැක්කම මොකද වෙන්නේ අම්මට සතුට නැද්ද ළමයා බඩ ගාගෙන ඈ මුලින්ම බඩ ගාගෙන ආයි සතුටේ එතකොට මේ ළමයා බඩ ගාගෙන ගිහින් මොනවා හරි නරක දෙයක් මෙටික් කුණු ජාතියක් කනවා ඈ මූ නෑනේ කන දැක්කම මට හිතෙනවා මේක නරකයි කියන්නේ මේක ළමයා මොකෙන් ගලව ගන්නද මේක වැරදිද එයාගේ ජීවිතේට එයාගේ කෞෂ්‍යයට හොඳ නැති දෙයක් එයා දන්නේ නැහැ මම දන්නවනේ දරුවා දන්නේ නැහැ ඉතින් ඒ උඩ දරුවා ගිහින් අනේ හොඳ පුතා කියලා නලෝ වෙන අරකින් අහක් කරනවා නේද ආන්නේ එතන තියෙන්නේ මොකක්ද ඒකව උපදේශා සේවනේ එතන තියෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ දරුවට තියෙනවා එතන අම්මට විනා තේරුණාද නෑ ඔයගොල්ලොම නේද ඔය විනාහක් කරගන්න කොහොමද නෑ එතෙන්දි කවුරු අම්ම කෙනෙක් කියවා මූ නැහැ දිටියේ ඉපදිලාදී කුණුමයි කන්නේ කොහොමද කියනවා ඈ කුණුමයි හොයාගන්නේ ඒක කියන්නේ නැහැ නේද අන්න හැදෙන්නේ
අම්මා දන්නවා දරුවා දරුවෝ. එයාට තේරෙන්නේ. දැන් වැඩි හිටි වෙනවා. ටිකක් එහාට ගිහින් එක වැරද්දක් කරොත් දැන් පුංචි වැරද්දක් කරනවා මොනවා. ඒ වැරද්ද කරත් බොඩිම කාලේදී අම්මා හරි සතුටුයි. අපේ පුතාට දැන් හොඳ හැකියාවක් තියෙනවා. කරේ වැරද්දක්. වැරද්දක් කියලා දන්නවා. නමුත් වැරද්ද අම්මා දකින්නේ වැරද්දක් විදියට නෙවෙයි අම්මා දරුවාගේ හපංකමක් විදියට. නමුත් ඒ වැරද්ද හින්දා ඒ හපංකමත් හිතේ තියාගෙන සතුටක් විඳලා දරුවාට උපදෙස් දෙනවා පුතේ ආයෙ ඕක කරන්න එපා. අන්න ඒ සතුටක් විඳලා දරුවා එහෙමයි කියලා තේරුම් අරගෙන ආයෙ ඒව කරන්න එපා කියන උපදෙස් දෙනකොට අම්මගේ තියෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව නැද්ද? අන්න උපේක්ෂේ තමයි. කිසිම එකක් කිසි අඩුවක් නැහැ. කරත් ඇහැදුවේ නෑ. එහෙමනම් දැන් පහුවෙනකොට තමයි ගැටලු ඊට වැඩි වර්ධනය වෙන්නේ. කරත් එන්නේ පහුවෙන. දැන් ඔන්න ඔහොම වැරදි කීපයක් කරනවා. දැන් අපි හිතමු මේ අද දවසෙත් එහෙම වැරද්දක් කරනවා. තමන්ගේ දරුවා. දැන් ඒ වැරද්දට ඔයගොල්ලෝ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ප්‍රතිචාර දක්වන්නේ අද වැරද්දට නෙමෙයි. ඇරියස් එක තමයි ගන්න. මේ කාලෙම කරපු වැරදි විකට මුගේ මූණන් මගේ බඩේ නිකුතුනා කියන දා ලැජ්ජයි කියලා පටන් ගන්නවා. තේරෙනවද? ඒ හර ගනි අතීතේ. මේ වැරද්ද ළමයා කරපු වැරද්දක් විතරයි. තේරෙනවද? ඇරියස් වෙච්ච ටික කරමු හලකන්න ගියාම මොකද වෙන්නේ? ඈ කරත් හැදෙන. ඒකින්ද ළමයා ළමයා විදිහටම කලකන්නේ. ඌ හැදුනක් නැතත් කරන්න දෙයක් නෑ. ඔයගොල්ලන්ගේ දරුවෝ මෙහෙම. මං කියා දුන්නා. ඔයගොල්ලෝ කරලා තියෙන්නේ මෙච්චරයි. ඔය ලොකු හපංකම් දැක්කුවාද? කරලා තියෙන්නේ මෙච්චරයි. මොනවද කරන්නේ? දෙකයි කරන්නේ. මේ බුදුහාමුදුරු පෙන්නන විදිය අපි. අපේ චර්යාවේ මේ සංසාරයේ හැටි බුදුහාමුදුරු පෙන්නන විදිය. තමලම හිතෙන දිහන්නේ මේ සමාජයේ වර්තමාන හිතෙන කියන්නේ බුදුහාමුදුරන්ගේ දැක්ක. ඔයගොල්ලෝ කරලා තියෙන්නේ මහා පොළවෙන් ටිකක් හොරකම් කරගෙන තියෙනවා. බලෙන් හොරකම් කරනවා. මහා පොළොවට අයිති. තවත් මේ පොඩි ජීවිත කාලෙදී කරන්නේ විශ්වයට අපි සත්තු ටිකක් කූඩු කරනවා. ඔයගොල්ලෝ සෙල්ලමක් තමයි කරන්නේ. එල්ලමේ ස්නාරකම් දෙකයි තියෙන්නේ. එකක් මහා පොළොවේ එකක් ප්‍රගම කරලා. කියන්නේ තාප්ප කියන මොකද හොරෙක් කියලා. අනිත් එක මොකද්ද? විශ්වයේ සත්ව ටික කූඩු කරගෙන තක්කඩිය කියලා. එහෙනම් දැන් අපේ ජීවිතේ මේ හොරයි තක්කඩියගේ නැටුම තමයි මේ කරපුවා. මොනවද ඒගොල්ලෝ මහා පොළොවේ හොරගා? ඔතේ මගේ ගියේ මගේ ඉදම කියන්නේ මහ පොළොවේ අයවන්නේ මරි කරන්නේ ඒක තමයි හොරකම. එහෙනම් දැන් ඒකට නේද ඔය රන් වෙන්න ඕනේ. ප්‍රශ්න ඇති වෙන්නේ ඒකට නේද? අර හොර බඩුට නේද? හොර බඩු දිහාගත්තම ඉන්නේ දනුවක් හම් වෙනව නේද? නේද යන්නේ හම්බු කියන්නේ අපිට අපි මොන හොරු පන් විතර කරනවා හැමදාම. නෑ ඒ හොරකම නෙමෙයි මේ කියන්නේ. පන්සිල් රකින්නේ අර හොරකම් කරලා තමයි. තේරුණාද? ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නවා අපේ කියලා මේ ඉන්නේ තැන. ගියේ ඉදම. ඇත්තන අපේ මේ මහ පොළොව. තේරුණාද? අපි හොරොක්කු ලියාගන්න. ඒ හොරොක්කුවට අනුකූලව තමයි අපිට ওই ටික ඇති වෙන්නේ. තේරුණාද? ඒ හොරොක්කු ලියාගත්තේ මහ පොළොවේ විතරක් නෙමෙයි ඒක. තව රත්තු ටිකක් වලට හොරන් කරලා කූඩු වල දාන්න. ඒ කවුද? ඔව් නෝනා මහත්තයා පුතා දුව මේ කොහෙද යන විශ්වයේ රත්තු ටික මේ කූඩු කරලා. දැන් උන්ට උපදෙස් දෙන්න ගිහින් කරත් අහගන්න. තේරුණාද? නමුත් මේක කරන්න කියනවා බුදුහාමුදුරුවෝ දැනගෙන කරන්න කියනවා. එහෙනම්
මොකද මෙතන එපා කියනවාද බුදුහාමඳුරෝ එහෙම ගයක් එපා කියනවාද එහෙම නෑ බොරද්ද ගන්න එහෙම පා මේ ධර්මයේ එහෙම එකක් නෑ ඔයගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ ඊවල් දරුවා තියෙන්න ඕනේ ඉඩම් ගඩම් තියෙන්න ඕනේ කසාද බැඳගෙන නෝනායි ඉන්න ඕනේ මහත්යෙක් ඉන්න ඕනේ දරුවෙක් ඉන්න ඕනේ මේක වැරදි කියලා බුදුහාමඳුරෝ කියන්නේ නෑ මේක මනුස්ස ප්‍රමේය තේරුණානේ එහෙම දැන් දරුවෝ නෑ කියන එක ඔයගොල්ලන්ට මේ තේරෙන්නේ නෑ මම ඉස්සරහ මතක් කරලා ඇති කියලා සමාජ දෙනවා දැන් ටිබෙට් වගේ සමාජවල කොයි තරම් දුරට මේ ඒගොල්ලන්ට ඔය අධ්‍යාත්මික පුහුණුවක් අවුරුදු 20 වෙනකට දෙනවා ඒගොල්ලෝ ටිබෙට් රටේ එහෙම තමයි පිරිමියන් ලාමා වරු වශයෙන් ඒ අධ්‍යාපනයේ ඒ පරිණත භාවය කොච්චර දුරට ගියා නෝන්ද කියනවා දැන් ඔයගොල්ලන්ට හිතන්න බැරි දේවල් ඒ සමාජයේ තියෙනවා ඒගොල්ලෝ හරියට වර්ණනා කරනවා මේ දරු. දැන් දරුවෝයි හදනවා කියන්නේ නිවන් දකින ක්‍රමයක් විදිහට හරිනවා. එක්කරට ඒක කාවද්දන ධර්මයෙන් පෙළවෙන කියාද කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඒගොල්ලන්ගේ ධර්මයේ විස්තර වෙනකොට ඒ තැන් වල බැලුවම ඒ විස්තර කරන තැන් වල පත්පත්වල තියෙනවා. මෙන්න මෙහෙම කියලා. මේ මනුස්ස ලෝකය මේ සංසාරයෙන් අහක් වෙන්න තියෙන තෝතැන්න. මේ බුදුහාමගේ ධර්මයේ ඒකට එක ගන්න. මනුස්සත්වය ලැබෙනවා කියන්නේ ධර්මයේ පිහිටන්න පුළුවන් මනුස්සයන්ට. එහෙනම් මේ මනුස්සයා ඇති කිරීම මේ මනුස්සයන්ගේ පොඩි ළමයි ඇති දෙමින් කිරීම පෝෂණය කිරීම නිවන් දකින්න ඒ සත්‍යයට නිවන් දකින්න කරන උදව්වක්. ඕක හොඳටම කවරද ප්‍රතිපහේ කියන්නේ හොඳ නෑ වරදවලේ දුන්නා. ඕකෙන් අවසාන ප්‍රතිපලේ මොකක්ද? ඒ ටිබෙට් වල පිරිමියය හුඟා කැමති දැනට කුසේ දරුවෙක් ඉන්න ගැහැණු කෙනෙකුට ලංකාවේ හොගී නෑ හිතන්න පුළුවන්. දැන් කොහෙන් හරි දරුවෙක් ලැබෙන්න ඉන්න ගැහැණු කෙනෙක් අහලගෙන ඉන්න කැමතිද ලංකාවේ? ඈ අර ගොල් කැමති මොකද කියන්නේ? කැමති අනිවාර්යෙන් මෙයාට දරුවෙක් ලැබෙනවා. එතකොට මේ දරුවෝ පෝෂණය කිරීම, දරුවන් ගැනීම, දරුවව පෝෂණය කිරීම නිවන් දකින කිසුදෙයක් හිතන්න පුළුවන්. අපේ සමාජයේ තේම හැදියේ තේරුම් ගන්න. ඒ කියන්නේ මේ ආචාර ධර්ම බුදුහමඳුරගේ ධර්මයේ විවිධ විදිහට විවිධ ප්‍රදේශවල මේ රටවල මිනිස්සෙක් ඉපදිලා පවතින හිඟා සමාරු මොකද එච්චර සීතලයි. ඉතින් ඒ වගේ ක්‍රම හැදිලා තියෙනවා. තේරුම් ගන්න මම උදාහරණයක් කිව්වේ. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද මේ තරයි. ඔයගොල්ලෝ හැකි කරා අනිවාර්යයෙන්ම දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ යුතුකම තමයි දරුවෙක් වැරද්දක් කරනවා නම් උපදෙස් දීම. ඒක බාහිරින් ඉන්නවා නම් එයා අම්මා නෙමෙයි තාත්තා නෙමෙයි ගුරුවරයා නෙමෙයි. ඒක වැරදි. උපදෙස් දෙනකොට ඒගොල්ලෝ සලකන්න ඕනේ කේන්තියෙන් නැතුව දෙන්න. කේන්තියෙන් නැතුව දෙන්න තියෙන ක්‍රමය මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා තියෙන්න ඕනේ. දරුවා කෙරෙහි කරුණාවක් තියෙන්න ඕනේ. එන්නනේ උපදෙස් නොදී ඉන්න බෑ. උපදෙස් දෙන්න ඕනේ. දෙමව්පියන්ට තරහ ගිහින් දුන්නු කරත්ත නැත්නම් අර උපදෙසෙම පින. තේරුණා? ওই දෙක දැන්නා. ඒකට පින් කරන්න කියලා ගෙදර ඉඳලා පුළුවන් කියන එක නෙමෙයි කියන්නේ. මාතා පිතු උපත්තානහ කියලා ඒක කියන්නේ අතන. ඊගාට කියන්නේ අරුත් දාරස්ස. ආගේ ඊමා කියා දුන්නොත් අරුත් දාරස්ස රංගබෝ වෙනවා. නැතු වර ඉන්නේ පුතාට බැනලා ඒ වගේම එක හරියන්නේ නැහැ. තේරෙනවද? ඒ කියනවා දැන් කොච්චර වැරදුන උපදෙස් දෙන්න ඕනේ වැරදි. ඉතින් ඒක එයා හැදුන්නේ නැත්නම් මගේ ඉන්නේ මන්නේ මේ බලෙන් ගත්ත කූඩු කරේ කියලා ධර්මානුකූලව හිතන්න ඕනේ. එන්නේ කොහෙද යන්නේ කියන්නේ මම කූඩු කරගෙන ඉන්නේ. ඌහි කියලෙන් කියලා අත්තරලා දාන්න. ඒ අත්තරලා දාන්න ඕනේ අන් බැරිම නම් තමයි. තේරෙනවද? නැතුව හැම වෙලේම දිමාවියෝ දරුවන්ගෙන් දෙමව්පියන්ට පින් වෙන්නේ බුදුහාමුදුරගේ නිවිදියට හැදෙන්න ඕන. මේකට දෙමව්පියන්ගෙන්
සැලකීම හෝ දෙමාපියන් ගැන කටයුතු කිරීම තුළ ධර්මයට අනුගතව දරුවෝ ඉන්නවා නම් දරුවන්ට පින් කෙත ගෙදර නේද දැන් ওই දෙක දැනගෙන කරන්න දෙච්චරයි අර බොරුවට තරහ ගන්න එක හක් කරා එහෙම වුණා රකින්න තියෙනවා තේරුණා දැන් මේ කියන දේ මොකක්ද කියලා එහෙම අපි ජීවත් වෙන්න පුරුදු වෙන්නේ නැහැ මොකටද මේ තරහ ගන්න නමුත් තරහ යන්නේ ඒක ස්වභාවිකයි එහෙම නෝ හිතන්නවත් ගන්න බැරි වෙයි. නමුත් තරහ ගත්තට පස්සේ හිතන්න. හැබැයි සතිපට්ඨානේ වැඩුවොත් දරුවයි තරහවයි දෙකක් කියලා කවදා හරි තේරෙයි සතියට. දිනු වෙන්න ඕන සතිය. ওই දුර්වල සතියේ නම් තේරෙන්නේ නැහැ. දරුවයි මායි එක වෙලා තමයි දැන් ඔය මාන හිමිනම් පටන් යන්නේ. මේ මගේ දරුවගේ නෙමෙයි මගේ. තේරෙනවද? ඉතින් ඔහම ගහන්තර දෙනවා උපදෙස් දෙනවා ඒ විදිහට කරලා බලන්න සීලේ ආර්ය සීලයක් ලෙස රගින්න කෙරේ එහෙම රහන්නේ මේ රඟපාන්න හදන නළු නිවි පාණයක් ඒ සීලේ ආර්ය සීලේ විදිහට රැකලා නළපාන්න ආර්ය සීලයක් කියන්නේ එහෙම රඟපාන්න තේරුණාද ආර සීලිය විදිය සීලියක් අගින්න බෑ ආර සීලිය විදිය සීලියක් අගින්න කියලා ඕගොල්ලෝ කොහෙට යනවා කියලා දිතන්නේ සීලබ්බත පරහමස් බොරු කරන්නේ ආර සීලිය විදියට හරි මොනවා සීලියක් අගින්න සීලබ්බත පරහමස් ඒ සීලිය නිවන් දැක්කයි කියලා නේ ඔය අහන්න ප්‍රශ්නේ මේ රහණේ අපි අදහස් තේරෙනවද ඔයගොල්ලන්ට මොකද්ද කියන්නේ මෙහෙම රහණ අපිට හිතෙන්නේ ඇයි දැන් ඔයගොල්ලෝ දන්නවා ආර්ය සීල රැකෝ ආර්යයන් වහන්සේ කෙනෙක්. හරි ලේසි වැඩක් නෙමෙයි. මම අදහරන් ඉගෙනගෙන යන්න ඕනේ මේ මා අද ආපු වැඩසටහනේ ගෙදර යන්න කලින් ආර්ය සීලිය රැකගෙන කොහොමද කියලා ගිහින් පරිගා. මොකද වෙන්නේ? සීලබ්බත පරාමාසෝය. ආර්ය සීලිය රැකෙන්න ඉගෙන ගන්න බෑ. ආර්ය සීලිය එන්නේ කොහොමද? සීල දීක්ෂාවේ ඔයගොල්ලෝ පන්සිල් රැක්කත් ඇති පන්සිල් රැකගෙන සමාධි දීක්ෂාව වැඩිලා ප්‍රඥා දීක්ෂාව වැඩිලා සම්මාදිට්ඨිය ලැබුණොත් එදා ඉඳලා රකින සීලය ආර්ය සීලය මේ නැහැදිච්ච වුණාට මොන ආර්ය සීලය දැන් මේ අහන්නේ රඟපාන්නේ ආර්ය භාවයේ රඟපාන එහෙම එකක් නැහැ ආර්ය සීලයේ රවින බුලෝ එකක් නෙවෙයි රැකගන්න ඒ රැකෙන්න බලේ ඉන්නේ කොහොමද සම්මාදිට්ඨිය ලැබුණා. ඔයගොල්ලෝ රැකෙන්න ඕනේ පංචශීලිය. පොය හටසිය. පොව ආර සීලියද? ඒක ආර සීලිය වෙන්නේ කවදද? සම්මාදිට්ඨිය. සීල සමාධි ප්‍රඥා වැඩිලා සම්මාදිට්ඨිය ලැබුණ මොහොතේ ඉඳලා ඒත් රැකෙන්නේ පංචශීලියම වෙන්න පුළුවන් නමුත් ඒක ආර එහෙනම් හිතලා ආර්ය සීලිය රකින්න බෑ. තේරුණානේ? ඔය කරන භාවනා කරාමද සම්මාදිට්ඨිය ලැබුණාට පස්සේ ඉබේම ඔය රකින්න සීලිය ආර්ය සීලියක් බවට හැරෙයි. රඟපාන්න යන්න එපා. සීලබ්බත පරාමාස. සීලෙන් රඟපාන්න ගියොත් සීලබ්බත පරාමාස. ඒ සීලෙන් නිවන් දකින්න පුළුවන් කියලා විශ්වාසයෙන් සීලබ්බත පරාමාස. වෙන විශ්වාසයක් නෙමෙයි සීලබ්බත පරාමාස. සීලේ නිවන් දකින්න පුළුවන් සත්‍යයට යන්න පුළුවන් සීලබ්බත පරමාර්ථ කියන්නේ සරල තේමම ඕකයි දැන් අපි නම් ඕවා කියන්නේ අපි කියන්නේ සීලබ්බත පරමාර්ථ කියලා එළුව වගේ හැදෙනවා බල්ලෝ වගේ හැදෙනවා ඔය අත තියෙන උඹලකට නෝකා ඉන්න නිවන් දකින්න ඕක තමයි සීලබ්බත පරමාර්ථ දෙන්න එවත් සීලබ්බත පරාමාසය බැරි වෙනානේ උඹලකට කන්න තියා එමු කන්නේ පටන් ගන්න එපා මම මේ කිව්වා කියලා. ඒක නෙමෙයි. ඒකෙන් නිවන් දකින්නවා කියලා හිතුවොත් සීලබ්බත පරාමාසය. නමුත් මස් මාංශ නොකා ඉන්න එක දුන ධර්මයක් පුළුවන් නම් රකින්න දරුවට උගන්වන්න. ඒක කිරීම ඒක උදව් වෙයි ඒගොල්ලන්ට. නමුත් ඒකෙන් නිවන් දකින්නේ කවුද? ඒ ශික්ෂා තුනකින් නිවන් දකින්නේ ඒව තේරුම් ගත්තම ප්‍රශ්න විසඳෙනවා. මෙහෙම ප්‍රශ්නයක් තවනවා බණ ඇසී
හැසිරීමටත් කැමති. නමුත් විතක ධර්මීය ඇතුළු දේවල් බොරුද දන්නේ නැති බව සිහි වේ. මේට පිළියමක් කරුණාවෙන් දේශනා කරන්න. කොයි දවසට කොච්චර වෙලා ඉන්න ඕනද මෙහෙම? මේ එහෙම හිතෙන්නේ නැති වෙන්නේ. ඈ? ඇහැරිය වෙලාවෙ ඉඳලා ඉන්න ඕන නම් ඇහැරිය හැටිම ගන්ධසුක්කුවක් බොන්න ඕන. ඒකට ඒකේ පවර් එක අඩු වෙනවා 12ට විතර තව එකක් බොන්න. නෑ ආයෙ දිනවන්න 12ට විතර ආයෙ ඒක පටන් ගන්න. මේ අනිත් වගේ පිළියම් තමයි මේ වන්නම්. හිතන්නේ නෑ ධර්මයේ රැක හිතන්නේ නෑ මොකක් වන්නේ. ඔය මත්පැන් බොන්න ඉදු කරන්නේ ඔතන තමයි. මේක ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කවදද කියලා ඉගෙන ගන්න ඕනේ. ධර්මයේ ගැන හැකෙන්නේ නැත්තේ බුදුහාමුදුරගේ ධර්මයි. අනිත් මේ ලෝකේ තියෙන ධර්මය ගැන නෙවෙයි. බුදුහාමුදුරුවෝ හොයාගත්තේ සංසාර විමුක්තිය පිළිබඳ සැක නැති වෙන්නේ කවදද? කොහොමද? නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරලා තින්නේ එහෙම නේද? තෝවා වෙනවා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ කියලා සංයෝජන තුනක් අහක් වෙනවා නේද? ඒකට සැකේ තියෙන්නේ කොහෙද? විචිකිච්ඡා කියන්නේ. ඉතින් ඕමනේ ඕක ඇති වෙනවා කියන්නේ ඉතින් දැනගන්න මම තෝවන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ තෝවාම වෙන්න ඕන දේ කරන්න. එදානේ විදිනේ. දැන් මේක රංගපාල විසඳ ගන්න ඕනද? රංගපාල විසඳනවා නම් මම කිව්වා ඒවත් තමයි කරන්න. ගංජා බොන්න ඕන. අරක්කු බොන්න ඕන. ඒවා කුඩු ගන්න ඕන. එතකොට ඒක ආවෙන්නේ. මේ මොන ප්‍රශ්නයක් වුණාද? දෙහමනේ නැත්නම් මේ රහණය විසඳන්නේ සම්මාදික කියලා. එතනම් ධර්මයේ ගැන රැකගෙනවා කියන එක වැරද්දක් කියලා හිතන්නේ නැපා. ඒක අපේ හැටි කියලා හිතන්නේ. ප්‍රශ්නේ ඉවරයි. දැන් මම මේ කියන බණ ගැන සැක නැතිනම් ඔයගොල්ලන්ට බණ තේරුම් ගන්න පුළුවද? ඈ? මොකටද මෙහි ආන්නේ? මනසෙන් මා අපිට දෙයක් ඉගෙන ගන්න ඕ තියනවා කියලා හිතන නේද ආවේ? ඉතින් සැකේනේ. සැකේ නැතුව කිසි දෙයක් ඉගෙන ගන්න බෑ. තේරුණාද? ඉගෙන ගන්න උදව් වෙන්නේ කාරණා දෙකයි. එකක් විචිකිච්ඡාව සැකේ. අනික උද්දච්ච කුකු. නොසන්සුන් ඕවා නීවා තේරුණානේ. ඔය දෙකෙන් තමයි අපිට යමක් තේරෙන්නේ. ඔය දෙක නැති තැනක තේරුම් ගන්න අලුත් දෙයක්. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ දෙන සීල සමාධි ප්‍රඥා ඔය ධර්මතා දියුණු කරනකොට යම් කිසි වෙලාවක සම්මාදිට්ඨිය ලැබෙනකොට සැකය නැතු වෙනවා. ඒ සැකය හැබැයි බුදුහාමුදුරුවෝගේ ධර්මයේ පිළිබඳ සැකයක්. එකින් අහුවා කෙනෙකුට නැත්තේ සැකය නෙමෙයි ධර්මයේ පිළිබඳ බුදුහාමුදුරුවගේ ධර්මයේ පිළිබඳ සැකයයි. සෝවාන් කෙනෙකුට නැතුව නෑ අද වහීද කියන සැකයක් ඇති වෙන්න බෑ. ඒක සැකයක් නෙමෙයි. දැන් සෝවාන් වුණා කියලා ඒක අහක් වෙයි. ඈ? ඒක අහක් වෙන්න ඕනද නැද්ද? අනේ මේ රජයේ කොච්චර කල් පවතිද කියලා සැකයක් සෝවාන් වුණා කියලා ඇති වෙන්න බැරිද? මොකක්ද ඇති වෙන්නේ බැරි? බුදුහාමුදුරුවෝ පෙන්නන නිවන නම් සත්‍යය. චතුරාර්ය සත්‍ය සත්‍යය. ඔය සැකේ. හොවන් නැති කෙනාට ඕකමයි දැකේ. අරවණ සැකේ නේ. වහින්ද කියන්නේ කොහොමද? වහින් නැතු වෙනවා කියලා කිව්වා. සැක නැතු ඉන්නේ. සැකේ කියන්නේ මහා ලොකු මානසික පරාසයක්. බුදුහාමුදුරුවෝ සම්මාදිට්ඨියේදී ওই පරාසයෙන් අර බුදුහාමුදුරුවෝ හොයාගත්ත ඔක්කොම ටික හක්කලා අනික් සැක එහෙම තියෙන. දැන් සංසාර ජීවත් වෙන්නේ බෑ. තේරෙනවද? ඒක හින්දා මේක ප්‍රශ්නයක් කරගන්න එපා. මේක අපේ තමන්ගේ හැදිච්ච කමක් නෙමෙයි. මේක ස්වરૂපේ සත්‍යය. සැක හිතෙන්න ඕනේ. සැක හිතෙන එක වැරද්දා නෙමෙයි. සැක ඒක නවත්තන්න ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? ඔය කරන භාවනාව හරියට කරලා සැක නැති වෙයි ධර්මයේ පිළිපදවන්න. හැබැයි බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ සම්බන්ධය. එක එක කෙනා කියන බොරුවේ වරින් රැගෙන තියෝ කරා. ඒකට කමන්නේ නේ. බොරුවට හැකේ තියෙනවා. ඒකත් ඇත්ත වෙයි.
තේරුණා නේද? ඉතින් පොත්වල තිබුණේ වඩත් ඇකේ තියෙන. ඉතින් බොරුවක් නම් දැකේ තිනවා. ඉතින් ඔය හුම් විසඳ ගන්න නැතුව වෙන ක්‍රමයකට යන්නේ. සංකතයේ ඕලාරිකයේ ප්‍රතිසම්පන්නය. නැවත හැඳින්වීමක් කර දෙන්න. ඉතින් වචන කිනේන අර්ථය ගත්තොත් සංකතය කියන්නේ පාළු වචනයක්. ඒ කියන්නේ සකස් වෙලා කියන සිංහල අර්ථය. ඕලාරය කියන්නේ වැඩක් නැහැ. වැඩක් නැති දෙයක්. ප්‍රතිසම්පන්නය කියන්නේ හේතුඵල ධර්ම. මොකයි සිංහල අර්ථය? නමුත් මේ වචනේ බුදුහාමුදුරුවෝ දැම්මේ කොතෙන්ද? රහතන් වහන්සේගේ ඇසට රූපයක් පේනකොට කනට සද්දයක් ඇහෙනකොට ඇතිවෙන තමන් වහන්සේගේ ඇතිවෙන මනාපය අමනාපය මනාප අමනාපය මෙන්න මේ මානසික විප්ලවය සංකතයි කියලායි බුදුහාමුදුරු පෙන්නන්නේ. එයාට තේරෙනවා මේ තමන් වහන්සේගෙන් ඇතිවෙච්ච අලුත් මානසික ස්වරූපයේ සංකතයි සකස් වූවා. එතකොට අපි රහතන් වහන්සේ දකින්නේ පොල් ගහක් නම් ඒ පොල් ගහේදී රහතන් වහන්සේ දකින්න පොල් ගහ. පොල් ගහ නෙමෙයි සංකත. පොල් ගහ නෙමෙයි ඕලාරික. පොල් ගහ නෙමෙයි පටිසම්පන්න. මොකද්ද? ඕ තමන් වහන්සේට පොල් ගහ දැකීමෙන් ඇතිවෙච්ච මනාපය හෝ අමනාපය හෝ මනාපවනාපය. දැන් ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ. හරි පණ්ඩිතයි අපි දැන් හොඳට භාවනා කරන්න අරකිට වැඩි ඉක්මනින් නිවන් දකින්න කියලා භාවනාව ඇතුලේ ඇහෙන එකයි පේන එකයි සංගතයි ඕලාරිකයි පරිසම්පන්නයි කියලා මතුරන්නේ නෙවියෝ. ඔයගොල්ලෝ විතර නැහැ දිදි මිනිස්සු වෙන නැහැ. තේරෙනවද? එහෙම ඒවා තමයි අපි උපාසකම් වල කරන්නේ. මොකද අරකිට වැඩි ඉක්මනින් නිවන් දකින්න. හරි කුලප්පුවක් තියෙනවා. ඒ කුලප්පුවු වල ඇහෙන හැනේ එක ඇහෙන කාරණේ සංගතයි ඕලාරිකයි පරිසම්පන්නයි කියලා මෙනෙහි කරන්න කිව්ව මොකද්ද? පිස්සුවක්. මෙලෝඩියක් වෙන්නේ. ඊට වැඩිය හොඳයි ළමයින්ගේ නම් කියන්න. රාණි, අමර ඔය වගේ දීන්නේ නම් නැත්නම් මහතුරුගේ මහතුරු නෑනේ කොහොමදී? ඉන්නවනේ ඒගොල්ලෝ නම් කියන්න. සංගතයි ඕලාරිකයි පරිසම්පන්නයි කියනකට වැඩිය වට. දැන් ඉන්නේ තේරුණාද? එන්නේ මේවා පෙහෙ කරන එක මම මෙහෙම කියන්නේ. තේරුණාද? මේ ධර්මයේ ඉගෙන ගන්නකොට හරියට ඉගෙන ගන්න වෙනවා. මේක මෙනෙහි කරන්නේ මේ යන්න එපා. ඒකයි මම මේ වැරදි විදියට කිව්වා. තේරුම් ගන්න තේරෙන්න කිව්වේ. තේරුණාද? කිසිම භාවනාවක් අර ගියාදීපේ තමයි මෝඩෙක් වගේ කරන රති වීති වීම. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයක් නේ. තේරුණාද? මේ ප්‍රතිපලයේ කිව්වොලා අතෙන් තියන්න බෑ කාට. සතිපට්ඨානේ වඩලයි මෙතෙන් තියන්නේ. තේරුණාද? දැන් දෙකේ වෙනද? ඒකින්ද මේවා මේ අහගන්නේ ධර්මයේ දැනගන්න මෙනෙහි කරන්නේ මෙ යන්න බෑ. මං කිව්වනේ මේක භාවනා ක්‍රමයක් නෙවෙයිම කියලා. නමුත් නවතින්නේ දැක්කේ බැලුව බැලනකොට නවතින්නේ කොහොමද? ඉන්ද්‍රිය භාවනා. ඉතින් කවුරු රැවටේ? කවුරු හරි මේ දේ උපාදියක් තියෙනගෙන කිව්වොත් එම ඉන්ද්‍රිය භාවනා දෝත්යෙන් තමයි අපි භාවනාව ගන්නයි කියලා ඔන්න පස්ස අරගෙන යනවා. අර නැහැදිච්ච කම. තේරුණානේ? ඒ ධර්මිය දන්නේ. සත්‍ය ඥානින්නේ. දෙන්නා ඒකද අනිත් ගමේ ඉන්නේ වන්ට බලනවා. වරුමක මමනේ අපි කරන්නේ ඉන්ද්‍රිය භාවනා. ඉන්ද්‍රිය භාවනාව කියලා ගන්නෑ මේ දුහම. මේ කියන්නේ ඔය කරන සතිපට්ඨානය හෝ ඒ සතිපට්ඨාන භාවනාව විතරයි මේක අවසානෙට දැනන්නේ. සීක වෙන්නේ සතිපට්ඨානෙ විතරයි. ඒ භාවනාවක වැඩුවට පස්සේ ලැබෙන ප්‍රතිඵලය කියන්නේ. ඒක ධර්මයි. තේරුණා නේද? මේක කවදාවත් කෘත්‍යයක් නෙමෙයි. ක්‍රියාවක් නෙමෙයි. ක්‍රියාවකට අයත් ගන්න එපා මේ ධර්මය. එම් දැන් නැනටත් කරනවා නම් වහාම නවත්තන්න. මම ලංකාවේ ඉන්නවා මේ මෙහෙමත් මෙනෙහි කර කර භවනා කරනවා ඉන්නවා. සංකතය ඕලාරිකයි පරිසම්පන්නයි කියන. කොහෙන්ද දැනගත්තේ කියලා හවා ඉන්ද්‍රිය භවනාවෙන් කියලා. සූත්‍රෙන් කියලා සූත්‍රයක්. නමුත් එහෙම එකට මේ දීලා තියෙන ඉල්ල ගන්නෑ. එහෙම එකක් නෑ. එතකොට තේරුණාද මේ වචන තුන අපි භාවිතා කරන්න මොකටද කියලා? අපිට භාවිතා කරන්න දෙයක් නෑ. මේක ප්‍රතිපදයි.
Sati sama ini, satara sifat tanah bahawa naga di mitra, widarsana naga di mitra. Enak sih lu sama tuh bahawa naga, koi kremita ya. Karena, namun tiga semester kal puru duit tiga wati nawa. Dan puru duit lah, itu, ek wasi agan naga gol, mereka arkat tiga mereka puru duit. Sakma bahawa naga puru duit, itu kita dekamen. Dekai katulah asal gaman tiga. Hebat dekai, arah angga beri na, krama yang benar. Aten di angga hatra kerjima beri, misalnya angga atom hamba agaran dua yang dia tiad. Eka tamai terima. Mihin prasnya, karena anak panas satu bahawa nama gini, India. Anapan hati bahawa nama satar iri yang lain memperguna kali hati tidak kira. Ego lu mungkin aku tu. Bad. Hei bad yang dah hit win. Bad yang ni kan ini utarai peluang kira ni kan. Prasnya arti, adu itu ber, samaan ini kita ber. Ekinna purudu ini, ujung kaya, kaya ujung kewadi kerela, ujuk kerana. Hebei, anak panas satu bahawa naga, sama tu bahawa naga kiri etnan, satu hari juga orang kuhit mau kawal dawa ber. Diana matami bahawa nama be, satri dia. Diana ne, boleh wadi bilai ni jangan cerai dia ni. Kerana, itu evidence nombor diana labi ni. Hei, diana labi ni ni. Inde be. Namu, uduham guru penilaian ini ada satu pertanyaan sutre, tanu, anak panas itu bahawa nama kurdu kerbau. Husma kan awalan ini ni cara, kalau lama ini bicycle pati ni kotak pedal lagi apa lagi, kita mau kotak dia ni lama, he? Bicycle pun bina kotak orang yang orang itu kapal lebih muka dah, kita kapal pedal lagi dia, mau kotak dia ni? Oh, bicycle ni sama barang kerja ni berhenti ni dah puru duit, he? Naa anak bania. Mannya petal lagi ya mak, buat ada kali kawasan yang ni, oleh hitam empat ceran nak kaya kaya tu lah, kaya ke arah mana ke hitam empat ceran nak petal lagi ya mak, mungkin sorry, bayi juga dia ramu baru guna tawat di kolla ya nampak petal lagi, buaya ni kau hidup tu, adi tegi, ina mega si tegi ya nampak tu ke, hatari dia buat agak tu. Pedal lagi jangan kita bel. Terima. Ini kita hebat sih juga jangan kita. Oya anak apa ni yang ni mesti ini. Ini dah tu. Ini kampanye cangkul ya kiri. Hari ini kampanye terima. Hema oya mana kita keluar. Kegiatan. Oya boleh anda orangnya hema kerana. Terima ni ada. Dan prahni itu putera dunia. Puluam hatari dia buat ende, puhunu one, oigol le agni one,
ඔය විදිහටයි. කවදා හරි එහාට යනකොට පුළුවන් වෙයි. ඉරියව් හතරට ඉන්නේ. එන්නේ ඔය විදිහට නම් නෙවෙයි. එතකොට ඉන්නේ ඉන්නේ පැටල් එකේ ඉන්නේ සීට් එකේ. ඒ වාඩි වීම වෙනස්. ඒක අත්දැකීමෙන් ගන්න. ගන්න නම් නිකන් සාත්‍රීයව ඉගෙන ගන්න බෑ. තාගච්ඡා කරලා තරක කරලා වැඩකුත් නෑ. මෝඩය වගේ සතිපට්ඨානෙ වඩන. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය. සුද්ධාෂ්ටක ගැන විස්තර කරන්න. ලේසි විස්තරේ පුළුවන් මෙන්න මේ ටික. කොහෙද? වැලි මඩ ටියුෂන් පන්ති ඇති. මෙන්න මේ පන්ති ටිකට යන්නකො. උසස් වෙන රසායන විද්‍යා පන්තියකට යන්න. භෞතික විද්‍යා පන්තියකට යන්න. සත්ව විද්‍යා පන්තියකට යන්න. ඒ වගේම උද්භිද විද්‍යා පන්තියකට යන්න. උසස් පෙළට දෙන 24ක් නේ. එතකොට ඔපින් ඉගෙන ගන්න එකයි සුද්දාස්තකයි අමුතු දෙයක් නෙවෙයි. තේරුණා? රූප ගැන මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මානුකූලව මේ අධ්‍යාත්මිකව බෙදලා තියෙන විදිහ තමයි සුද්දාෂ්ටක කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරයි, ඒකේ ගුණ හතරයි. ඔබනේ සුද්දාෂ්ටක කියන්නේ. එතකොට මේ කියන්නේ ධාතුයි. ධාතු කියන එකේ තේරුම දැනගන්න ඕනේ. ධාතු කියන්නේ සතේ පුජ්‍යලේ නෑ. අපි හිතමු කවුරු හරි දැන් මෙතන වෛද්‍යවරුත් ඉන්නවනේ. වෛද්‍ය විද්‍යාලයේදී ඔයගොල්ලොත් ඉගෙන ගත්තා මේ ශරීරයේ සියලුම පටක. එහෙම නේද? මනස ශරීරය හැදලා තියෙන පටක ඔක්කොම ඉගෙන ගත්තා නේද? ඒක තුල දැක්කද සතෙක්? ඔය සෛල ඇතුල ඉන්නවද සතෙක්? ඉතින් ඕගින්ගෙන ආය දුද්දාට්ටක ඉගෙන දිවසන් යන්න ඕනද? නමුත් ඒක ඉගෙන ගත්ත කලින් නිවන් දකින්නවද? නෑ. මොකද ඉන්නේ නැත්තේ? දැන් බුදුහාමුදුරුවෝ කියනවා ධාතු ගැන ඉගෙන ගත්තොත් නිවන් දකිනවා. ඒ බුද්ධ දේශනා. යමෙක් ධාතු දහීත කොහොම නිවන් දකිනවා? මේ කෙලින්ම කියපු සූත්‍ර තියෙනවා. කෙලින්ම බුද්ධ පාඨ. යමෙක් ධාතු ගැන අවබෝධයක් ඇති කරගත්තාද? කොහොම නිවන ගැන අවබෝධ ඇති කරගත්තාද? දෙන්නේ මේ පාට අරගෙන ලංකාවේ දැන් ඉන්නේ උගත්තු බොරු කරු. මොකද බොරු? ඒගොල්ලෝ ධාතු ගැන උගන්වනවා කියලා සුද්ධ අෂ්ටක උගන්වනවා. අභිධර්මයේ උගන්වනවා. මොකටද? අරකට වැඩි ඉක්මනින් ඉන්නවා නේද? මේ යනවාපත්. අරගිලා යනවා. ඇත්තම ඉන්නවා. අර කියනවනේ ධාතු දැක්කම නිවන් දකින්නවා. දැන් මොකද වෙන්නේ? එහෙනම් අපි හිතමු මෙහෙම. මේ ධාතු ගැන විස්තරයක් බුදුහමරගේ ධර්මයේ තියෙන්නේ. පැහැදිලි විස්තරයක් තියෙන්නේ අභිධර්ම පිටකේ. සම්පූර්ණ දිනේ ධාතු ගැන. ternary. නමුත් ලංකාවේ ඉන්නවා වහාමුදුරුවෝ අභිධර්ම පිටකේ පාඩම්. අට පාඩම්. එතකොට ගුරුමෝගේ රටක් ගත්තොත් මේ අභිධර්මී පිටකේ නෙවෙයි තුන් පිටකේ පාඩම් හාමුදුරු ගොඩක් වටපිටම තමයි. ඒ වුණාට ඒ කිසිම හාමුදුරු කෙනෙක් කියන්නේ අච්චර පාඩමක් තියෙන අභිධර්මයක් ගන්නවා අභිධර්මී ඉගෙනගෙන විතර නිවන් දකින්න පුළුවන් කියලා. නමුත් ලංකාවේ ඉන්නවා මේ පොඩ්ඩක් අභිධර්මයේ මොනවද ටිකක් කියවන්න දැනගෙන ඒක උගහනවා මම කියන විදිහට අභිධර්මයේ ඉගෙන ගත්තොත් නිවන් දැක්කයි කියලා. බලන්න මොකද වෙන්නේ. ඒකට රැවටින්නේ කවුද? ඒක කුලප්පු කාර්යයක් නිවන් දකින්න මැරෙන්න කලින් දෝවාම වෙන්න ඕනේ කුලප්පු කාර්ය. රැවටිලා අනේ අර 60 පැනල යනවා අභිධර්ම ටීම්ස්. නහ කොළඹ පැත්තේ කියලා කරන්නේ නැහැ. මොනද මේ අභිධර්මයේ ඉගෙන නිවන් දකින්න කවදාවත් එන්නේ වැරක් මොකද්ද කියලා දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනාවේ තියෙන්නේ ඉගෙන ගන්න මේ ධර්මයේ. එතකොට පැහැදිලි වෙන්නේ මේ කරන්න ඕන දේ මොකද්ද අපි කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යමෙක් ධාතු ගැන අවබෝධ කරගත්තාද
ඔහු නිවන ගැන අවබෝධ කරගන්න. බුදුහාමරන්ගේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ වෙනවා. දැන් අපිට ධාතු ගැන ඉගෙනගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. හේතුව ධාතු ගැන ඉගෙනගත්තේ පුජ්‍යලයේ ඉන්නේ එතන. එතකොට මේ ඉගෙනගත්තේ කා ධාතු නෙවෙයි සතේ. තේරුණානේ ගැඹුර. කොච්චර ඉගෙන ගත්තා මොකද ඉතුරු වෙන්නේ? ඉගෙන ගත්තේ එක එක ඉතුරු වෙනව නේද? ආන්න ඌ ධාතු වෙන්නේ. ඕක තමයි. ඌ ඉන්න කනවා. එතකොට ඉගෙන ගත්තේ එකානේ ඇති වෙන්නේ ඒකායන මාර්ගයයි මේ ලෝකේ තියෙන්නේ. ඒක සතරාතිපට්ඨානේ වැඩි. එහෙමනේ. එහෙනම් අභිධර්මයේ ඉගෙනගෙන නිවන් දකින්න බෑ. එහෙමනේ. ඉගෙන ගන්න එක වැරද්දක් නෙමෙයි. ඉගෙන ගන්න. ඒක ධර්මයි. ඉගෙන ගන්න හැබැයි බලාපොරොත්තු වෙන්න දෘෂ්ටි හදන්න වැරදි දැක්මල් හදන්න එපා. අභිධර්මයේ ඉගෙනගෙන නිවන් දකින්න පුළුවන් කියලා. අන්න ඒකයි බුදුආරණ කරන අපහසු. තේරුණා නේද? ඔයගොල්ලෝ අනික ගිහියන් මොකටද ඔය කියන්නේ? හාමුදුරුවෝ ඉතින් අපි ධර්මයේ ඉගෙන ගන්න මේ සාතනේ වැඩි. මොන හොදාවද ඔයගොල්ලන්ට ඇහිලා? මේ ඕන නිවන් දකින්න නම් නිවන් දකින්න ගියපු දේ කරන්න ඕනේ. ඔය බොරු කරන්නේ නැන්නේ. නේද? නිවන් දකින්න බුදුහාමුදුරු කියන්නේ මොකක්ද ඒක ආන මාර්ගය? ඉතින් ඔය අභිධර්මයේ ඉගෙන ගන්න කාලේ තීක කරන්නේ. සක්මන් කරන්නේ. ආන්න මේක නිවන් දකින්න ප්‍රමයා. ඒ කියන්නේ මේක කරනකොට කාලය කරන එක නැති වෙනවා. අභිධර්ම ඉගෙන ගත්තට හැමදාම කරන්නේ නැව වර්ධනය වෙනවා. අරකට වැඩි හොඳ එකක් ඇති වෙනවා. තේරුණා නේද? එන්නෝගේ ධාතු වෙන්නේ නැහැ. ධාතු වෙන්න නම් විඥාන ධාතුවයි ආකාශ ධාතුවයි ඔක්කොම ධාතු වෙනවා. ඒකට ඔක වැඩුවෝ සතිපට්ඨානෙ වැඩුවෝ ඔය ඔයගොල්ලන්ගේ ශාරීරික ඉස්සෙල ධාතු කරයි. අනේ දැන් එතන ශාරීරික ධාතු වෙනකොට තියෙන දිට්ඨිය සම්මා දිට්ඨියයි. මගේ ශාරීරියක් තියෙනකොට දිට්ඨිය සම්මා දිට්ඨිය නෙවෙයි. ඔයගොල්ලෝ භාවනා කරන්න තවම මගේ ශාරීරියක් තියන්නේ. බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවෙයි. මූණික් වගේ කරොත් ඔය තමන්ගේ ශාරීරියේ ධාතු වේවි. තේරුණාද? ධාතු වේවි. අනේ ධාතු වෙනකොට ඔයගොල්ලන්ගේ තියෙන ධිට්ඨිය සම්මා ධිට්ඨිය. ඕක තමයි කරන්නේ. ඔයකෙත් අහනවා දැන්. තව විස්තර තියෙනවා. ඒ ඉතින් ඔක්කොම ටික වැඩක් නැහැ. ඒ කියන්නේ අභිධර්මයේ ඉගෙනගත්ත කියලා ධාතු තමන් ධාතු වෙන්නේ නැහැ. ඉගෙනගත්ත එකක් ඉතුරු වෙනවා. ඒකින්ද ධාතු වෙන්නේ නැහැ. එක ඒකයන් ක්‍රමය තියෙන්නේ. සුද්ධාෂ්ටකාරී සුද්ධාෂ්ටකම තමයි අනිත් දේවල් ඔය මං කියපු විදිහේ ඉගෙන ගත්තා වෙන්නේ ওই ගුණියම තමයි. ඒත් ඉගෙන ගත්ත එකේ කින්නවනේ තවසාර. නම එයාට ගියා කියන්නේ මේ ඔළුවේ මොළේ නැහැ රටේ පුජ්‍යද කියන්නේ බයිද? වෛද්‍යවරු. ඈ? තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ. අතේත් නෑ කකුලෙත් නෑ අහවල් පටගෙත් නෑ අර්ධ වේදී වලත් නෑ කියන්නේ අතට ගියා නේද ගියනෝ විතරනේ පත්‍යක් ඇයි ප්‍රායෝගිකවත් දන්නේ නිකම්ම නිකන් කියමුණ කවුත් නෙමෙයි පරික්ෂණත් යල්ලා ඔප්පු වෙලා හොඳට මොකද්ද නමුත් කියන මොකද්ද රටේ පුජ්‍යලේ ඉන්නවා කවුද එහෙම දැනගත්ත එකයි ඉන්නවා ඔතනයි කියන්නේ සංසාර ගැටලු තේරෙන්නේ නැහැ අහවල් තැන සතෙක් පුජ්‍යලේ නැහැ කියලා ගන්න එක ඇති වුණා තු සතා. කු පුජ්‍යලේ අවුනන්තර. තේරුණාද? ඔන්නෝගයි මේ විසඳන්න යන්නේ බුදුහාමුදුර දැනගෙන යන්න. නැතුව මේක ඉගෙන ගත්ත හේගින් නෙමෙයි සත්‍ය කරා යන්නේ. බුදුහාමුදුරෝ කියන සත්‍ය ඥානය අරගෙන මොකටද මේක කරන්නේ? ඒ කෘත්‍ය කිරීමෙන් ලැබෙන ඵලය. ඒ කෘත්‍ය තමයි සීල සමාධි ප්‍රඥා. නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි. නැත්නම් එකකින් කියනවා නම් සතිපට්ඨාන වැඩි. ඔයගොල්ලෝ කරන්නේ ඒකයි. දැනගෙන ගියාම මෙහෙම වත්න. මම කැමති දැනගන්න දානයක් හදනකොට ලුණු බලලා හ
ඔව් මම කැමති දැනගන්න දානයක් හදන හදනකට ලුණු බලලා මොකද මෙතන කියන්නේ කියවන්න බෑ ලුණු බැලුවා වගේ නිසා ඒකට පාපයක් වෙනවාද නෑ ලුණු බැලුවොත් පාපයක් වෙනවාද කියන එකද ප්‍රශ්නේ ලුණු බැලුවෝ පාපයක් වෙනවා එහෙම හිතන එකට ලුණු බැලුවා විනාශ වෙනවා එහෙම හිතන එකට කොහොමද හිතන්නේ හිතන දුස්සියේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කවුරු හරි කියනවා නම් ලුණු බැලුවා ගම් දෙන්නේ එක පාපයක් කියලා ගම් දෙන්න දෙන්න පාපයක් කවුරු හරි කියනවා නම් දන් දෙන එක එක්කෙනාට මේ දාණය මම හොඳට රසවත් කටට රහට එයාට අනුභව කරන්න පුළුවන් විදිහට දෙන්න ඕනේ කියලා සියපාරක් හරි ලුණු බලලා හරියට ලුණු දාලා දුන්නොත් බලන වතාවක් ගන්න පිනවා. ඔච්චරමයි දැන් දුස්සිය තමයි මේතන පවද පිළිදෙක. දැක්ම. නැතු ක්‍රියාව නෙමෙයි. ඒක උපාද කම්මල ඒවා හදන්නේ. ලුණු බලලා දුන්නොත් දන්නේ පව. ඒ උපාද කම්මගේ බණක් නිසා බුදුහාමරගේ ධර්මයේ නෙමෙයි. තේරුණාද? එහෙම එක්කෙනෙක් ඇදී ඇවිත් ඒක වපුරෝරු මේ ගම. අර පිට වැඩි මම හොඳ වෙයි. මම ලුණු බලන්න නැතුව ඉඳන්නේ. එතකොට අරිටිකේ හිතනවා ආ ඒක හොඳයි මට වැඩි මාත් ලුණු බලන්න නැතුව ඉන්නවා නම් මම ඉක්මනින් නිවන් දකින්නේ නැහැ. හරි. අර ලුණු බලන්න නැති කල්ලි වාගයක් ඇති. තේරුණාද? අවහාර බලේ මොකද හාමුදුරුවන්ට නවල ගන්න බෑ නා. ඔච්චර. මේ නැහැදි ටිකන් ටික පුරුදු කරගෙන උපාද ගම්මල අන්තිමන හාමුදුරුවන්ට දහ නවත්තන්න බැරි වෙන එක තමයි අවහාර. සාසනෙට කරන්නේ හාමුදුරුවන්. දැන් සාසනේ පවත්තන්නේ දන්නේ නේද? ඒ හාමුදුරුවෝ වළඳවන්නේ සාසනේ තියෙන්නේ නැතුව මේ ගිහියෙක් හිටියා කියලා මේ ධර්මයේ රඳාගව දෙන්නේ නැහැ කියලා උතුම්වරු පෙන්නනවානේ. කොච්චර මාර්ගඵලලාභී කීතියා මේ ධර්මයේ ඉදිරියට ගෙනියන්න විදිහක් නැහැ. මොකද බුදුහාමුදුරු මතක් වෙන්නේ නැහැ මේ ගිහියන්වත් දැක්ක. නේද? ඔයගොල්ලන්ට බුදුහාමුදුරු මතක් වෙන්නේ දැන් පාරේ යනකොට හාමුදුරු කෙනෙක් දැක්කම මතක් වෙන්නේ කවුද? ඒ පාරේ හාමුදුරු යන හාමුදුරු නෙමෙයි. මතක් වෙන්නේ බුදුහාමුදුරු, සරියුත් හාමුදුරු, මුගලන් හාමුදුරු, ඔහොම කට්ටියක් නේද? නෑ ඒකට සංකේතයක් නේද මේ දීලා තියෙන්නේ. නේ ඒ කාර්තිය බඩගින්න ඉඳලා මේ මේ සාසනය නැති කරන්න මේ හදන්නේ නුඹ බලන්න කියලා. ඉතින් දැනගෙන කරන්න මෝඩ වැඩ කරාගෙන මේකෙන් පලන්නේ. තේරුණාද? ඔය ඉතින් ඔය කොහොමද කට්ටඩින් උපදෙස් කරා. කට්ටඩින් කියනවා බෑ යක්කෙ එක්ක මෙහෙම. පෙරේතයන් මොන දෙන්න ඕන ලෙව කාලා දෙන්න බෑ. ඒ කපුවන්ගේ බව යන්න කට්ටටින් බණ බුදුහන් මේ බරව ලෝකට උපස කර්මදාය කට්ටටින් උපදේශන එළියේ පහනක් පත්තු කරාම ඒ පහන් එළියට එළියේ හා එළියට මල ගියාගේ එනවා කියන කතාව ඇත්තද ඉතින් පත්තු කරලා බලන්න අමාරු දෙයක් ආගෙන අහන්න දෙයක් නැහැ අහන පත්තු කරන්න ගෙදර බලා ඉන්න එළි වෙන කෙනා හරිද එනවද කියලා ලේසි කවුරු හරි ළඟකදී මරන නම ගෙදර ඔව් එදා ඉන්න පත්තු කරනවා බලාගෙන ඉන්න පහල යට වෙලා මැරිච්ච එක එනවද කියලා මේවා බහුබූත තේමන මලගියෙක්කින් වැඩක් නැහැ තේරුණානේ මලගිය හැට බුදුහාමරෝ කියලා දින එක දෙයක් මොකද්ද කරන්න කියන්නේ ඔය මහම්පත්තු කර කර බලා ඉන්නේ කියලා නේ තේරුණානේ ඒත් විඳිල වැඩ දුන්නේ ඉන්න කොට හැලගෙන නැත්නම් මලගිය මෙලකයි විඳිනව මොකද ඔය වගේ ඇවිත් බෙල්ල මිරිකයි ඇයි ඉන්නකම් කරේ බෙල්ල මිරික නෙවෙයි ඕ දැන් බයයි මරුණට පස්සේ වත් බෙල්ල මිරිකයි තේරෙනවද? එහෙම දන් දීලා වැඩකුත් නෑ. ඉන්න ගාම කරලා ලගන්න ඊට පස්සේ දන් දෙන්න. එතකොට මෙහෙම ප්‍රශ්නේ ඉන්නේ. හිතෙන්නේ. පරීක්ෂා කරන්න හිතෙන්නේ. ඒකත් හතුත. තේරෙනවද?
අනික ඒකත් අහනවා. අපි මස් මාළු දාන එක හදන විට අපිට පාපයක්ද? අර තමයි හිතුවොත් පාපයක් කියලා හිතුවොත් පාපයක් නෑ. නිකම් පාපයක් නෙමෙයි මස් කඩෙන් ගේන දාන පාපය. ඒ පාප වැඩන්නේ කරන්නේ උයන බෝධන උයන වෙලාවෙ ඉඳලා පාපේ. ඇති ගා හැරි ගන්න කොට පාපේ. ඒ වැරදි වැඩක් නේද? මේ ඔක්කොම දැක්ම තුලදී. ඔයගොල්ලෝ කක්ක මරන්නේ නැත්නම් පාපයක් නැහැ. තේරුණානේ? ඕකේ සීමාවයි. සතු මරුවොත් පාපේ කියලා බුදුහාමුදුරු කියන්නේ. ඉතින් දැන් හදයි එතකොට එන අපි කඩෙන් ගත්තේ හින්දා නේ මරන්නේ. කියලා අනිත් පැත්තට. ඔයගොල්ලෝ නෝකේ ඉන්නේ. මේ රෝගී තාත්තේ ඉතිරි. සත්තු මරන්නේ නැතුව අනුභව කරන වැඩිම මස් අනුභව කරන මිනිස්සු ඉන්නවා. ඒ ඉන්නේ මේ ඒ ඉන්නේ තිබෙට්ටු. මස්මයි කන්නේ මරන්නේ බව. කොහොමද කරන්නේ? තේරෙන්නේ නැහැ. මස් මරන්නේ නැහැ. මස්මයි කන්නේ. ඔයගොල්ලන්ට නම් බෑ ඒක. පරවල් වැහෙන්න එපා. ඒක නම් හොඳ හිම තියෙන්න ඕනේ හිම වුණාට තියෙන්න ඕනේ. තේරුණාද? දැන් හිම වුණාට වලින් අර මෝ ඉන්නවා හිම මෝ ඒ සත්තු කීපදෙනෙක් ඉන්නේ ඉන්නේ හිමේ. උන් අර වුණාට වලින් මැරෙන. ගහගෙන ගිහින් විසියලා එච්චර තරව වැදිලා මැරෙනවා. මැරෙනවා මොකද වෙන්නේ? වැටෙන කොහෙද හිමද? එතකොට හිමේ අපි හිතමු අවුරුදු 100කට ඉස්සෙල් මැරිච්ච සතත් එහෙම වුමයි. තේරුණාද? ඒක නිකන් අර මේ හයි ලොකු කූල් පෙට්ටියකට හිමවා. දැන් අරන් ඉස්සුන්න කරන්න දෙන්නේ මොකද? කොහොම මහදීන් අර හිම අවුස්සලා ඒගොල්ලෝ දන්නවා මෙන්න මේ තැන් වල තමයි වැඩිම සත්තු මැරලා වැටලා ඉන්නේ කියලා. අවුරුද්දකට වතාවක් අර අවුස්සලා අවුස්සලා අර සත්තු ටිකක් මැරෙනවා. ගිනිහින් තියා ගන්න අය රිජ්ජෝ නැහැ නේ. ඒ තියාගත්තත් උණු වෙන්නේ නැහැ. අවුරුද්දක් විතර තියාගෙන කනවා. එහෙමයි. එහෙමත් මිනිස්සු ඉන්නවා. නමුත් දැන් ওই වගේ බොරු ඒවා හදාගන්න එපා. ඔයගොල්ලෝ සතු මරන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මස් කාය වගේලා අපහාස කරන්න එපා. දුන්නා කියලා පවත් සිදු වෙනවා කියලා හිතන්න එපා. ඒක නෙමෙයි මේක වැදගත්. එහෙම හිතෙනවා නම් නොදී ඉන්න. දෙන්න යන්න එපා. ඒක පාපයක් තමයි. අසහනයන්නේ බොරු කැමති නම් ඒ වගේ මම ප්‍රතිපත්තියක් විදිහට දානෙකට මස් මාංශ දෙන්නේ නැහැ කියන ප්‍රතිපත්තියක ඉන්නවනේ එහෙම කරන්නේ ඒක හරි වැඩක්. ඒක වටිනවා. හැබැයි ඒ ප්‍රතිපත්තිය කඩන්න යන්න එපා. හැබැයි මම එහෙම කරනවා අරටි එහෙම නෑ කියලා අරටි පහත් කරන්න ගියා නම් ඒ මොකක්වත් නෑ. ඉවරම ඉවරයි. තේරුණාද? දැන් ඒක නොකර ඉන්න බෑනේ අපිට කියවන්නේ. තමන්ගේ ගුණේ තමන් රකින්න ඒක කිසි වැරද්දක් නෑ. දැන් විලක්කය ඉන්නේ ඔය අපි දන්නවා බංකාවේ වල මස් මාංශ නෙමෙයි යා හැමදාම ඉන්නේ කොස් ඇට වෙන කිසි දෙයක් නෙමෙයි. ඉතින් බලන්න ඔය ආ ප්‍රතිපත්තිය. හරි හොඳයි. තේරුණනේ? එහෙමයි ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම ගරු කරන්න ඕන එක. යා හැමදාම ඒ මම මේ උදාහරණයක් කොස් ඇට කියලා දීුවේ. කොහොම තියෙනවද ඒ විවිධ ආහාර වර්ග? ඒවම දෙනා ඉන්නවා. යා හැමදාම දෙනවා. ඉතින් මොකද ඒක එයාට ඒක වෙන වැඩි වෙන හේතුවක්. ඇයි යා හැමදාම සතුටු වෙනවද මම මෙච්චර කාලයක් මේවා මේ දුර්ලභ දේවල් කවුරු හදාට ගන්න නැති දේවල් කියලා එහෙම කරනවා ඉන්නවා. ඉතින් බලන්න මේගොල්ලෝ කොච්චර හොඳ. ඉතින් එහෙම හිතන්න පුරුදු වෙන්න. තවත් ප්‍රශ්නයක් අහනවා. සීල් සමාදන් වෙලා ඉන්න විට පොඩි හරි අමුතු ඉගෙන පොඩි හරි තරහක් ගියෝ හරි කේන්තියක් ගියෝ සීලේ කැඩෙනවා. දැන් ප්‍රහණයෙන් තරහ ගියෝ සීලේ කැඩෙනවද? දැන් ඉතල සීල් අරන් අහක් කරන පන්සිල් අරගෙන ඉන්නවා. දැනත් එහෙම නේද? ඈ ඔය ඉඳගෙන ඉන්නකොට පිටිපස්සේ ඉන්නේ කියලා පයින් වනිනවා. මොකද වෙන්නේ?
Ani sadhu kiyala udu karala sadhu karayak denawada? Mokadda karak? Tamanne inne mokadda? Tharaha. Pansil kadenawada? Inda adathilu mokada adathilu lamathu idiyada? Ehi ichchapadata hiyola nimeeda kiyala danna? Dan mal taraha giyo kadena ichchapadaya samadhan unne kawuda? Ubatan pada hari ini orang netiwa, kami ubatan kamu orang lagi tu. Nya ubatan pada hari ini orang net, taraha liar hari ini kan orang ini. Ini muka data sih. Oh, mau Buddha mantra Buddha jangan ini umumnya kita kado keran beri juga. Ini mesti nya Buddha mulan meja agak pilih ini mie daru mie. Tiap orang ini. Ada sih kata gohong kata taraha ini kan taraha yang mau amai. Taraha yang nanti kini inu anak ya anak kami mendo ne, dharma, karena rahatan mahasiswa. Tiap ni, ni amu gigi kan, taraha yang ni kau rumah ya kau mana ni? Nee kau dengar kan, kalau mak ayah neh di kini kami kan juga, kau ayah di guru rangkapan dia none, tiap ni, karena rahatan mahasiswa ini guna rangkapan dia bila kami ni tu. Mata darah yang netu inde, hati kerana mohon. Orang tak tahu orang mungkin buat orang bawa kita kerja. Ada sila lagi. Darah yang netu inde pulua ganja sebut tu akhirnya mohon dari bingo. Tengah mana? Kudu di kampi bingo nanti. Darah yang ni ke meter perahunya ni. Tengah mana ini? Taraha aduhe lah, taraha untuk pertikaian dekki, banyak perasaan tinggi. Ika apitnya humble, taraha ni ika humble, mesut se istiqotian kita. Apa perasaan kita naik cerai? Macam ni, cerai tu ni. Yang ini mah terunggal, mimi anu masih dewa lagi, nang kita ni apa? Kata dingi, kapua ni, mana darmi tada mana? Ego lo ada kuti ke hak kala dah. Sebagai kenyataan kan, mungkin istirahat yang anda dah, sudah hampir tidak jadi, kan? Bantu sekali ini. Sila sama ada praktiknya atau dewa juga, na anikwa berapa? Eka taman tak kembali lagi, sama untuk keluar lagi, kita sekarang ni anda, puna dewa kerja anda, mungkin anik bahu itu ikhik kau kerja, wenai itu mungkin ke poweran dia anda apa? Terima ni, taman ni berapa? Taman ni sangkar eh, jadi taman hindai, tapi ikhik hindai ni mungkin. Eka mudah orang ni dah, eka hindai api. Apin jiwat ni, negara api hikmat itu di dalam tiang mata mai ini, hamba dia akan kerana ni. Luarnya, mai jiwat ini, mudah amtu ok, pusat dia, awal juga kerana merendah kami dah kini kini ini. Ekat mudah amtu ok, pude bala api, samuhnya apa sih, sarat cakar lah kerana luarnya kini kini ini. Ekat mai ini kerana kahari. Eh mana api serhat diunui. Eh mana neng, lelal, oh dekai pahai. Orang tuan binar kempian negitulah binar itu paham kalau dia tiada dina negitulah ini kan hiti hindam negitulah ayah hindu itu pasti apa sahaja cakar guna apa suhute ikhri kotak dekat family kalau dengno ni ikai wajah datu mandi terima ini binar itu paham kalau dia kini pasti ini negara.